ජාතික ජන බලවේගයේ තමයි මේ ජනාධිපතිවරණ කැම්පේන් එකේ මුලින්ම ගම්වලට ගිහිලා සංවිධාන හදලා ආසන සමුළු තියලා ඒ වැඩ කටයුතු ආරම්භ කරේ. ඒ වගේම සමගි ජන බලවේගයත් එහෙමයි. දැන් ඒගොල්ලෝ අවුරුදු දෙකක් තිස්සේ මේ ජනාධිපතිවරණ සඳහා සූදානම් වෙමින් රැස්වීම් පවත්වමින් විවිධ ක්‍රියාකාරකම් කරමින් යනවා. ප්‍රතිවිරුද්ධ කවුරුත් කැම්පේන් එකේ හිටපු නැති නිසා මහජනතාව අර රැස්වීමකට ගියා, හුඟක් වෙලාවට අර කතා අහන්න ගියා. ඉතින් නමුත් දැන් මිනිස්සු තේරුම් අරගෙන ඉන්නවා ප්‍රතිපත්තියක් එක්ක මේ රට ගොඩනගන්න පුළුවන් ශක්තිමත් නායකයෙක් විදිහට වුන් සලකමින් ඉන්නවා. මැතිතුමා කියලා ජනාධිපතිතුමා ජනාධිපතිවරණය ඉලක්ක කරලා කිසිම දෙයක් කරේ නෑ. මේ රටේ මේ ප්‍රශ්න ටික විසඳීම සඳහා තමයි එතුමා තාමත් උත්සාහ කරමින් ඉන්නේ. ජනාධිපතිවරණය ඉලක්ක කරනවා නම් එතුමාට තිබුණා මේ ජනවාරි ගේන්න යන රජයේ සේවකින්ගේ වැටු වැඩිවීම මේ මාසෙම කරන්න. එතුමාට තිබුණා ඔන්න රට ගැන හිතන්නේ නැතුව තමන්ගේ ඡන්දේ ගැන හිතලා ඒ තීන්දු ගන්න. නමුත් එතුමා බොහොම දුරදක්නා නුවණින් පරිණත නායකයෙක් විදියට එතුමා කටයුතු කරගෙන යනවා. අපිට ලොකු විශ්වාසයක් තියෙනවා මේ කාල සීමාව අපිට ප්‍රමාණවත් අපේ ජයග්‍රහණය ලබා ගන්න.